I'm sorry, sir. I'm really sorry. But I'm Sri Lankan. It's not our issue. I know, I understand. I totally understand. But I'm really happy that you are here. But look at this educated gentleman. Educated gentleman, Sri Lankan gentleman. Sri Lankan people. This is Sri Lankan Capo. And this Indian guy, my wife is here right now. And I want to get a visa. That guy is refusing my visa. How can Indian guy decide my visa situation for my wife? How can Indian decide this? This is Sri Lanka. I'm a taxpayer of this country. I pay a tax like more than 4 million rupees for every year. I'm a taxpayer of this country and I can raise my voice. How can you talk to me like that? How can you talk to me like that? This is completely, my friend, you're from Goa, I know you. This is Indian company here. They are issuing visa for all tourists and taking money from all these tourists. How can it be possible? Sri Lanka has multiple industries. Lanka, Mitra, Vyasa, Lanka, Vyapari, 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 Lanka,
මම ලංකාවේ පුරවැසියෙක්. අතර මේ වීසා එක ගන්න වෙලාවේ මේ වුණේ මගේ විවාහ අපේක්ෂිත තරුණිය, ඒ වෙලාවේ රුසියානු ජාතික කාන්තාවක්. ඉතින් රුසියානු ජාතිකයින්ට මේ ලංකාවට එනකොට වීසා බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒක සංචාරක වීසා බලපත්‍රයක්. ඉතින් වෙනදට මේ සංචාරක වීසා බලපත්‍රය විනාඩි 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත ගාස්තුවක් අය කරගෙන රජයේ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහොම ඉක්මනට ඉෂුව කරනවා. ඉතින් එදා මම එද්දි ලොකු පොලිමක් තිබ්බා. එතන මේ පොලිම සංචාරකව හිටියා. මම ගිහිල්ලා ඇහුවා ඇයි මේ මෙහෙම මේ මේ වෙනදට ඉක්මනට දෙනවා? ඇයි අද දෙන්නේ නැත්තේ කියලා එක. එතකොට ඒගොල්ලෝ පැවසලා සිටියා මේක මේ වෙන සමාගමක් දැන් කරන්නේ. ඒගොල්ලෝ තමයි මෙතන ඉන්නේ කියලා. ඉතින් ඒ සමාගමේ නිලධාරීන් ඇත්තටම මම බැලුවාම සාමාන්‍ය මේ පෞද්ගලික ආයතනික වැඩ කරන සේවකයෝ වගේ මේක ආගමන නිලධාරීන් උයි. ඒගොල්ලෝ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ යුනිෆෝම් එකක් අඳිනවා. මේගොල්ලෝ එහෙම යුනිෆෝම් එකක් අඳන්නේ නෙමෙයි ඉන්නේ. ඉතින් මම ඒගොල්ලන්ගෙන් ඒ විමසීම කරාම එතන හිටිය ඉන්දීය ජාතිකයෙක් හිටියා. මම එයාගෙන් ඇහුවා මේ ඔයතුමාද මේක කර්මනාකරු වගේ. ඉතින් එයා කිව්වා මේ කරකල මේ පොලිමේ පස්සට වෙලා ඉන්න මේ එහෙම කියලා. ඉතින් අපි ඒත් හිටියා ගොඩක් වෙලා මේක යනවා. ඒගොල්ලෝ කිසිම කෙනෙක්ට වීසා ඉෂුව කරේ නැහැ. දැඩි බයාකුල ස්වභාවයකින් තමයි තිබ්බේ. ඉතින් මම ඒ ජාතිකයෙන් ඇහුවා ඉන්දිය ජාතිකයාගේ මම ඔබ ඉන්දිය ජාතිකයේද ඒතර කිව්වා ඔව් කියලා. ඒතර මොකද්ද කම්පැනි කියලා ඇහුවා. මම කිව්වා VFS Global කියන කම්පැනියට දැන් මේක දීලා තියෙන අපි ඒක කට්ටිය අපිට වීසා ඔෆිසර්ස්ලා මේකේ. ඉතින් අපි මේ වීසා ඉෂුව කරන්නේ මෙහෙමයි කියලා. ඉතින් එතකොට මට දැඩි පිළිකුලක් ආවා. ඇත්තටම මේ රටේ තත්ත්වය මේ රටේ වත්තලා තියෙන තත්ත්වය. මේ රටේ මෙච්චර උගත් පුද්ගලයෝ ඉන්න උගත් දැන උගත් ඉන්නවා. තරණ ගවක පාස් කරලා මේ ආගමන විග්‍රහමට ගියස් නිලධාරීන් ඉන්නවා. ඉතින් මේක ඇත්තටම මේ බොහොම මේ සල්ලි අය කරගෙන වීසා බලපත්‍රයක් නිකුත් කරන ප්‍රොසෙස් එකක්. ඉතින් මේ වගේ ප්‍රොසෙස් එකක් වෙනතට තිබ්බ ඩොලර් 60යි අනිත් එක දැන් ඩොලර් 100ක් කරලා. ඉතින් මමත් සංචාරක ව්‍යාපාරයේ නිරතවර කෙනෙක්. ඉතින් අපි කොහොමද මේ ටූරිස්ට්ලා ගෙන්න ගන්න අපිට මේ අපි ගොඩක් ආයෝජනය කරලා තියෙනවා. ඉතින් මේ මුදල් කවර් කරගන්න අපි කොහොමද? මොකද මෙච්චර ගානකට සංචාරයක උට තායිලන්තේ ගිහිල්ලා නැත්නම් ඉන්දියාවේ ගිහිල්ලා ඩොලර් 20යි 30යි දවසට දවස් 4ක් ඉන්න පුළුවන් මේ ගානට. ඉතින් එච්චර ගානක් වියදම් කරලා ඉන්නේ කොහොමද? එහෙම ආවත් මේ වගේ මුදලක් ඇයි විදේශී සමාගමට දෙන්නේ? මෙච්චර තරුණ කට්ටිය ඉන්නවා. මෙච්චර කට්ටියට කරන්න පුළුවන් මේ දේ සරල දෙයක්. ඉතින් මේක ලං විදේශීය සමාගමට විකුණන්න ඕනේ දෙයක්ද කියන එක මම මේ ප්‍රශ්නේ මේ වෙලාවේ අහුවා. ඉතින් මම හිතනවා ඒක මගේ භාෂණයේ නිදහස කියන එක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මට තියෙන. ඉතින් මේ ඒ ප්‍රශ්නේ මම අහුවේ ඒක සාධාරණ වේදනාවක්, රටේ පුරවැසියෙක් විදියට මට දැනෙන වේදනාවක්, තරුණෙක් විදියට දැනෙන වේදනාවක්. ඉතින් මේ වේදනාව අපි පිට කරන්න. තරුණ ඉන්නවා රැකිය රස්සා නැති. ඉතින් එහෙම තරුණිය රටක ඉන්නකොට ඒ තරුණියන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව මේ වීසා අනුකුත් කිරීම වගේ ඉතාමත්ම මේ සංකීර්ණ ප්‍රොසෙස් එකක් විදේශීය සමාගමකට විකුණලා රටේ ඩොලර් මිලියන ගාණක් විදේශ සමාගමකට යන එක ගැන කතා කරමු. මට මේ අද මේ කටුනාගරක ගුවන්තොටුපළ පොලිසියෙන් එන්න කියලා තියෙනවා ප්‍රකාශයක් දෙන්න. ඉතින් මං හිතනවා ඔබතුමාලා සියලු දෙනාම විශේෂයෙන්ම තරුණිය මේ රටේ මාත් එක්ක ඉන්නේ කියලා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය වල යනවා නිතරම මේ මම කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් ව එහෙම කියලා මේක මේ ජාත්‍යන්තර බලවේගයක් කියලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය මේ අධේරමත් කරන්න කරපු කටයුත්තක් කියලා. ඉතින් මං හිතනවා භාෂණයේ නිදහස මේ රටේ හැමෝටම දෙන්න ඕනේ. මේ වගේ අසාධාරණයක් වෙනකොට මේ වගේ රටේ මේ ජාතික සම්පත් මේ විදිහට විකුණනකොට ඒකන හඩක් නගන්න සියලු දෙනාටම අයිතියක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරපු මමද මෙතන ඉන්න ඕනේ? එහෙම නැත්නම් මේ වගේ තීරණ තීන්දුව ගත්ත කට්ටියද මෙතන ඉන්න ඕනේ කියන එක ඔබතුමාලා ඉතින් තීරණය කරන්න.
තොර අපක්ෂපාති වාර්තාකරණය.